ඉතින් කොහොමද යාළුවනේ සුබ දවසක්. වෙනද වගේම ඔයා මේ එකතු වෙලා ඉන්නේ සෙල් නුවන් YouTube Academy එකේ තවත් අලුත් වීඩියෝ එකක් එක්ක. ඉතින් මේ වීඩියෝ එකේදී අද අපි කතා කරන්නේ දැන් ඔයා කලින් ඩිස්ප්ලේ එකේ දැක්කා වගේ මේ දවස්වල ගොඩක්ම ට්‍රෙන්ඩින් TikTok වීඩියෝ එකක් කොහොමද හදාගන්නේ කියලා. ඉතින් මේකත් ටෙම්ප්ලේට් වීඩියෝ එකක්. අපි බලමු කොහොමද හරියටම හදාගන්නේ කියලා. ඉතින් මේ වීඩියෝ එක හදාගන්නත් ඔයාලට ඇප්ලිකේෂන් එකක් ඕන වෙනවා. ඉතින් මේ ඇප්ලිකේෂන් එක තමයි CapCut ඇප්ලිකේෂන් එක. ඉතින් මේ ඇප් එක ඔයාලට පුළුවන් Play Store එක හරහා ඩවුන්ලෝඩ් කරලා ඉන්ස්ටෝල් කරගන්න. ඉතින් මේ මැප් එක හදාගෙන ඊළඟට එන්න ඕනේ ඔයා මගේ වීඩියෝ එකේ තියෙන ඩිස්ක්‍රිප්ෂන් එකට. ඉතින් ඩිස්ක්‍රිප්ෂන් එකට ආවට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන්. එතන මම දාලා තියෙනවා ටෙම්ප්ලේට් ලින්ක් කියලා ලින්ක් එකක්. අන්නේ ලින්ක් එකටයි ඔයා එන්න ඕනේ. ඉතින් මම මේ වෙනකොට නෝට්පෑඩ් එකේ මේ ලින්ක් එක දාලා තියෙනවා. ඉතින් මම මෙන්න මේ විදිහට මේ ලින්ක් එක උඩ ටච් කර ගන්නවා. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ ලින්ක් එක උඩ ටච් කර ගන්න එකයි. ඉතින් එහෙම ලින්ක් එක උඩ ටච් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ විදිහට මේ ටෙම්ප්ලේට් එකක් ඕපන් වෙනවා. ඉතින් මෙන්න මේකෙන් තමයි අර ලස්සන වීඩියෝ එක හදාගත්තේ. ඉතින් වීඩියෝ එක හදාගන්න ඔයා මෙන්න මේ using template CapCut කියන මෙන්න මේ බටන් එක උඩ ටච් කර ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මේ ටෙම්ප්ලේට් එක දැන් ප්ලේ වෙනවා. ඉතින් මෙන්න මේක පාවිච්චි කරලා තමයි අපි අද හදාගන්නේ. ඉතින් ඔයාලට කරන්න තියෙන්නේ use template කියන එක උඩ ටච් කර ගන්න. ඉතින් මෙහෙම ටච් කරගත්තට පස්සේ ඔයා වරන් එන්නේ ඔයාගේ ඇල්බම් වලට. ඉතින් මේ ඇල්බම් වලින් ඔයාගේ තියෙන ලස්සන ෆොටෝ එකක් ඕනේ. ඉතින් ඊට අමතරව කළු පාට ෆොටෝ එකක් ඕනේ. ඉතින් මේ කළු පාට ෆොටෝ එක හදාගන්න ඔයාට පුළුවන් ඔයාගේ ෆෝන් එකේ කැමරාව වහලා ඔයාට ෆොටෝ එකක් ගන්න. එතකොට ඔයාට පුළුවන් කළු පාට ෆොටෝ එකක් හදාගන්න. ඉතින් මම මේනකොට කළු පාට ෆොටෝ එකක් හදාගෙන තියෙන්නේ. මුලින්ම මම මේ කළු පාට ෆොටෝ එක ඇඩ් කරගන්නම්. ඉතින් කළු පාට ෆොටෝ එක ඔයාට බලා ගන්න පුළුවන් මෙතන ෆොටෝස් තුනක් අපිට ඕනේ කියලා තියෙනවා. ඉතින් මේ ෆොටෝස් තුනෙන් ඔයා පළවෙනි ෆොටෝස් දෙකටම කළු පාට ෆොටෝ එක සිලෙක්ට් කරගන්න. ඉතින් මෙන්න මේ විදියට. ඊට පස්සේ දැන් ඔයාට පුළුවන් තුන්වෙනි ෆොටෝ එක විදියට ඔයාගේ ලස්සන ෆොටෝ එකක් දාගන්න. ඉතින් මම මේ විදියට ලස්සන ෆොටෝ එකක් දාගන්නවා. දාගෙන මෙන්න මේ ප්‍රිවියු බටන් එක උඩ ටච් කරගන්නවා. ඉතින් ඔයාත් ප්‍රිවියු බටන් එක උඩ ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එක ඇදලා මෙන්න මේ විදිහට ප්ලේ වෙනවා. ඉතින් මේ ෆොටෝ එක තව චුට්ටක් එඩිට් කරගන්න නම් මෙන්න මේ විදිහට ෆොටෝ එක උඩ ටච් කරලා මේ එඩිට් බටන් එකෙන් මෙන්න මේ ක්‍රොප් කියන එකෙන් ඔයාලට පුළුවන් ලස්සනට හදා ගන්න මෙන්න මේ වගේ. ඉතින් හදාගෙන මෙන්න මේ විදිහට කන්ෆර්ම් දෙන්න. ඊට පස්සේ දැන් ඔයාලට කරන්න තියෙන්නේ මෙන්න මේ එක්ස්පෝර්ට් බටන් එක උඩ ටච් කරලා මේ වීඩියෝ එක සේව් දා ගන්න. ඉතින් මෙන්න මේ එක්ස්පෝර්ට් විතවුට් බෝඩ්මාක් කියන එක උඩ ටච් කරගන්න ඕනේ. ඉතින් මේ විදිහට වීඩියෝ එක සේව් වෙලා ඔයාගේ TikTok ඇප්ලිකේෂන් එකටත් අරන් එනවා. ඉතින් මේ වෙලාවේ මේ වීඩියෝ එක අප්ලෝඩ් කරන්නේ නැහැ. ඔයා කරන්න ඕනේ මෙන්න මේ විදිහට මේ TikTok ඇප් එකෙන් බෑග් වෙන්න. ඊට පස්සේ ඔයා මෙන්න මේ ඩන් බටන් එක උඩ ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ ටෙම්ප්ලේට් ලින්ක් එකනොත් බෑග් කරගෙන දැන් වෙන්න ඕනේ ඔයා CapCut ඇප්ලිකේෂන් එකට. ඉතින් CapCut ඇප්ලිකේෂන් එක ආවට පස්සේ ඔයාට තියෙන චුටි වැඩක් කරගන්න. ඔයා දැන් යන්න ඕනේ ඩිස්ක්‍රිප්ෂන් එකට අහපව්. ඊට පස්සේ ඒකේ තියෙන බලා ගන්න පුළුවන් ඔඩියෝ ලින්ක් කියලා ලින්ක් එකක්. අන්නේ ලින්ක් එකෙන් ගිහිල්ලා මෙන්න මේ ටෙම්ප්ලේට් එක පාවිච්චි කරලා මං හදපු ලස්සන වීඩියෝ ක්ලිප් එකක් දාලා තිනවා. අන්න ඒක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඉතින් ඩවුන්ලෝඩ් කරගෙන ඔයා දැන් එන්න ඕනේ මෙන්න මේ new project කියන එකට. ඊට පස්සේ මෙතනින් දැන් අපි අර සේව් දාගත්ත වීඩියෝ ක්ලිප් එක මුලින්ම ඔයා සිලෙක්ට් කරගන්න ඕනේ. ඉතින් මම මේ විදියට ඒක සිලෙක්ට් කරගන්නවා. ඉතින් සිලෙක්ට් කරගෙන ඔයාට කරන්න තියෙන්නේ මෙන්න මේ විදියට ස්ක්‍රෝල් කරන්න ඕනේ අවසානෙට. ඉතින් මෙතනදී බලා ගන්න පුළුවන් මෙන්න මේ CapCut එකේ වෝටර්මාක් එක. ඉතින් මේක ඩිලීට් කරගන්න මෙන්න මෙතන ටච් කරලා මෙන්න මේ ඩිලීට් මාක් එකෙන් ඔයාට පුළුවන් එක ඩිලීට් කරලා දාගන්න. ඊට පස්සේ මේ වීඩියෝ ලේයර් එක උඩ අපෝ ටච් කරගන්න ඕනේ. ඊට පස්සේ යටින් බලා ගන්න පුළුවන් ඔප්ෂන් ටිකක් ඕපන් වෙනවා. ඉතින් මෙන්න මේ ඔප්ෂන් වල මෙන්න මේ වොලියම් කියන එකට ඔයා එන්න ඕනේ. ඉතින් එහෙම ඇවිල්ලා මෙන්න මේ වොලියම් එක 0 කරගෙන මෙන්න මේ හරි ලකුණ උඩ ටච් කරගන්න. ඉතින් දැන් මේකේ වොලියම් එක අපි මියුට් කරගත්තා. ඊට පස්සේ ඔයාලට තියෙන්නේ අර ලස්සනම song එක ඇඩ් කරගන්න. ඉතින් ඒකට කරන්න තියෙන්නේ මෙන්න මේ add audio කියන එකට ඇවිල්ලා මෙන්න මේ sound කියන icon එකටත් ඔයා දැන් එන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන folder mark එකක් තියෙනවා. ඉතින් මෙන්න මේ mark එක උඩ touch කරගන්න. ඊට පස්සේ මෙන්න මෙතන තියෙනවා extract sound from video කියලා. ඉතින් මෙන්න මේක button එක උඩ touch කරලා ඊට පස්සේ ඔයා වරෙන් ඉන්නේ ඔයාගේ album වලට. album වලින් දැන් ඔයා කරන්න ඕනේ ඔයාගේ download file එකට ගිහිල්ලා ඔයා දැන් මගේ description එකෙන් download කරගත්ත video clip එක select කරගන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට මම මේක select කරගන්නවා. select කරගෙන මෙන්න මේ add button එක උඩ touch කරලා මේකේ තියෙන sound එක extract කරගන්නවා. ඊට පස්සේ මෙන්න මේ plus button එක උඩ touch කරලා මේ audio එක video එකට add කරගන්න. ඉතින් දැන් මෙන්න මේ video එක හදලා ඉවරයි. දැන් ඔයාට කරන්න තියෙන්නේ මේක save දාගන්න. save කරගන්න මෙන්න මේ ඊතලේ උඩ touch කරලා. ඉතින් මෙන්න මේ වගේ ලස්සනම ලස්සන වීඩියෝ ක්ලිප් එකක් හදන විදිය තමයි මම අද ඔයාලට ගෙනාවේ. ඉතින් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම්
වීඩියෝකට ලයික් එකක් දාන්න අමතක කරන්නත් එපා. ඒ වගේම ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඉතින් මේ වගේ තවත් අලුත් වීඩියෝ එකකින් හම් වෙනකම් ඔයාලා හැම දිනාටම සුබම සුබ දවසක්.